කරගත්ත කෙනා සසර පින තියෙන කෙනා කොහෙද ඉන්නේ එයා සමහල්ලාට බුදුහාන්දුරුන්ග පිගන්නෙත්න. මොන වගේ දෘෂ්ටියකද ඉන්න ඒත් බුදුරජාණන් වහන්සේ ඔහ හොයාගෙන වඩිනෝ. පිළිගන්න නැත්නම් ප්‍රාතිහාරයක් හරි පාලා දමනය කරන ඔ බහලලා ඇති උරුවල් කාශ්‍ය පැඇතුළු පන්සීයක් දෙනා දමනය කරන්න බුදුහාමුදුරුව ඉද්දස් ගාන ප්‍රාතිහාර පැෑව කියීම. ට හේතුව තමයි ුරුවල් කාශ පැඇතලූ පිරිස ල්ප පනුව දෙෙකට පෙර. පුස්ස බුදු හාමුදුරන්ගේ කාලි බුද්ධ ප්‍රමුmuka සංගයාට ආරාමයක් හදලා වස්කාලෙම වස් සමාධන් කරලා. ඒ මාස තුනේම දම් පැන් පෝජා කරලා ප්‍රාර්ථනයක් කරනේ අපිට. මේකරගත්ත පිනෙන් බුද්ධ සාහසනයක නිවං අවබෝධ කරගන්න ලැබේවා කිය සසර ප්‍රාර්ථනා කරා. ඒකරපු පින නිසා, බදුරජාණන් වහන්ස උරුවේල් කාශප දමනය කරගන්න ඉද්දාස්ගානක් ප්‍රාතිහාර පැැවකය. ඒ හැම විලේම උරුවල් කාශපහිතනවා මේ ශ්‍රමණය මහා බල සම්පන්න කෙනෙ ඒ වුනාට ඉතින් මමනි රහත් කියලා හිතන. උරුවල් කාශප හිතන් හිටියේ තමන් රහත් එක් කියලා ඒ දුෘෂ්ටිය ගලෝගන්න ලේසි උන්න ඒ වගේ රහත් නොවී රහත් කියලා දුෘෂ්ටියකටාව හම ඒකායි ගලෝගන්න අමාරුවයි සමහරු. බදුරජාණන් වහන්සේ පෙළහර පානකොට හිතනවා මේ ශ්‍රමණය හා පුදුම කෙනෙක්නෙ ඒවුුණනාට ඉති මන්නේ රහත් කියලා හිතනවා. ඔය වගේ පෙළහර පාල පාල ඉදස් ගානක් ප්‍රාතිහාර පෑවකින වරුුවේල් කාශප දමනය කර එතකො ෙකට හිත බුල ඉතින් ඔච්චර පිගන්න නැත්න ඇයි ච ප්‍රතිහාහර පැවි කියල අපිහිතන්න එහෙමනව ඔය පායි දෙපායිතු උපාය එක අන්නති ිනිහට ඕනන්්‍යමනය කියලන අපිහිතන්නේෙ. ොකද දෙචර නින් බලින් කියන්න යන්න කියලා හිතනවා. ඒ අපින මොක ද අපිට මහාකරුණාවක්කත් අපිට එහෙම අනාගතේ දකින නුවනක් අපිට නෑනේ අපිමොනුන්දන බුදුුවරුන්ට පේනවා කල්ප ගන අනාගතය අතීත පේනවා ජීවිතේ ඒ පුද්ගලය අදා බුදු හාමුදුරන්ට බැන බැන හිටියා බුදුරජාන් වහන්සේ බලන්නේ මේකනට සසර පින තියෙනවාද කියලා බලන් බුදු වැසින් දකිනෝ කල්ප ගානකට පෙරකරපු පින් ඒ පින නිසා බුදුහාමුදුරුව ඒ දගලයාව කොහොම හරි දමනය කරලා නිවන පිණිස හික්මෝනො ඒ නිසා දැම් බලන්න අංගුලිමාල අංගුලිමාල අච්චර මිනීමමරල්ලා මිනිී මරලා දැ වෙනගෙනෙක් න්නම් ඔච්චර පවකාරය ඔච්චර මනිීමමරවා මොකට එහෙම හිතනවනනේ ඔය රජුරුවන්ගේම මැරුම්කාපදින් කියලා එෙම මිනිහි කිතන් ඔයාට දනුවම ලැබෙන්න මෝන එකල සමහර හිතනව බුදුරජාණන් වහන්සේ පැලිුවේ පෙරපිෙනක් තියෙනවාද නිවන්දකිින්. ගලි මාලට පින තියනෙනවා හැබැයි බුදුහාන්දුරෝ කලින්ගියා නම් කීයටවත් පිළිගන්න ඒ මොහොතෙ හිටපු තමන්ගේ දෘෂ්ටිියත් එක්ක කියීටවත් බුදුහාදුරන්ට දමනය කරගන්න බෑ බුදුරජාණන් වහසේ බැලූ අවස්ථාවක්කෙයි ඒ අවස්ථාව එන්න කාලයක් ගිය අංගුලි මාලට අන්තිම වෙනකොට අර මිනිස්සු මරලා ඒ විලාප හඬ හෙනවා රෑට නින් දෙයන්නේ කෑ ගහන හඬ ඇහෙෙනවා. ඒත් දූම් කාරදදිනො ර ඇතිස්සේ මනිසන්ගේ විලා පහණඬඩ. ඊළඟට අර මිනිවල ඇගිලි කපල එල්ල ගත්තා කියන්නේ ඔබ කුණුවෙන කොටනිකා සුවදද. මලකුණක් කියන කොච්චර ගඳද්ද බලන්නේ අර ඇගිලිවල ඕජාව ඇගේ පෙරල් ඇගේ වැැක්කෙරෙනවා. පුදුම දුොරුකන්දයක්. දැන් තමන්ට මන්තිමට එපාවෙලා හිට ඇගි බෙල්ල එල්ලගනින්වාගෙන ඇඟිලිකොඩක්. එතකොට තමන්ට අන්තිමට එපාවෙලා කලකිරිලා, අර ගුරු පූජාව නිසාම මේක කරා මිසක් අන්තිම වෙනකට තමන්ට එපා වෙලා හිටි. අන්න දැ තමන්ව දමනය කරගන්න වෙලා. ඊට පස්සේ බැරිම තැන තමයි අම්ම වනත් කමක් නෑ කියලා අන්තිමට ඇගිලි දහක් වෙනුවෙන් අම්ම මරන්න හිතන්. බුදුරජාණන් වහසේ දැක් අදනා අංගුලි මාල දමනය කරගන්න පුළුවන් දැන් බලන්න ඉච්චර එපා වෙලා එහෙම වුණනත්. බුදුහාමුදුරුව වඩිනව දැකල අනේ බුදුහාමුදුරුව නීද කියලා දමන වුණාද නෑ. ඒ හිතේ දරුණුකම කියන්න බදු හාන්දුරු දැක්කට පස්සේ කඩු අමෝරාගෙන බුදුහාන්දුර පස්සයෙනුත් පැන්වා හිටු මහන කියලා බුදු හාන්දුරු පස්සෙන්ු පැන්වා. බුදුරජාණන් වහන්සේ පෙළහර පෑවා අංගුලි මාල එකක් තැන දුවනවා. බුදුරජාණන් වහන්සේට ලංවෙන්න බෑ කඩුව උත්සගෙන කෑ ගහගෙන හිටු ශ්‍රමණය හිටටු මහන කියලා එක් තැන දුවනවා දුවනවා අදුවනවා බුදුහාන්දුරන්ට ලංවවෙන්න බ එහෙම දුවල 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 කඩු අමෝරාගෙන එක තැන්න දුවල දුවල කෑගැහවා ශ්‍රමණය ඔහොම නවතින්න කියෝ. බුදුරජාණන් වහන්සේ බොහෝම කරුණාවෙන් කියනවා අංගුලි මාල මම නතර වෙච්ච කෙනෙක්. ඔබ නවතින්න කියෝ. එතකොට අගුලි මාල කියනවා ශ්‍රමණයෝ බොරු කිය නෑ කියල මං අහල තිබ මේ ශ්‍රමණය මහා බොරුකාරයෙක්නෙ. මේ යන ගමන්නේ නතර වනාා කියන් අන්න බුදුරජාණන් වහන්සේ වදාල් අංගුලිය මාල මම ඉපදෙමින් ැරමින් ඉපදමින් මැරමින් යන සංසාර ගමන මන් නවත්තපු කෙනෙ මන් අතර වෙලා ඉන්නෙකිව සසර ගමන. ඔබ අකුසල් කර රකුසල් කර ඔබ දීර්ග සංසාර ගමනෙ කෙලවරක් නොපෙන්න සසර ගමන කකුසල් කර කර යන කෙනෙ ඔබ සංසාර ගමන ඔබ නවතින් මන් අතර වෙලාඉන්නක අන්න මොලේ පෑදුුණ. ඒමම කඩුව වීසි කරා ගි හලි ලවල කන්දින් පහලට සි කර අනේ සාමීනී මට පිහිට වෙන්න කියලා වැඳ වැටුණම් හෙතකොට බලන්න කෙනෙක් දමනී කරගන්න කොට බුදුරජාණන් වහන්සේ කොච්චරණ පින් ඇති කෙනා දමනී කරන්න උත්සාහයක් ගන්නවාද. ඒ නිසා පංහතුන සසර පිනතියෙන් ඕන නිවන් දකින්න. බුදු කෙනෙක් මොුණ ගැහුුණත් පින නැත්නම් අවස්ථාව මගැහැරෙනු. කොච්චරනම් බුදුරජාණන් වහන්ේ මොනගෙහි අවථාව මගහැරිච්චා හිටියද බදුරජාණන් වහන්සේයෝ දව ගානය ඇසුරු කරලා අස්ථාව මගේෑ රිච්චා හිටිය ඔබහලා ඇති කොසල් රජ්ු. රජකන් කරන්න පින තිබ්බ හැබැයි නිවන් දකින්නේ පින තිබෙන බුදුහාන්දුරන්ගේ බනහලා නිවන්දකින්න පිනනෑ. රජකන් කරා එතකොට රාජ්‍ය පාලනය කරන්න රජකංකරන්න පින තිබ්බ බුදුරජාණන් වහන්සිමුණ ගැහන්න දවසට දෙතුන් අතාවේ නෝ ජරුව ති බදුදහාදුරමුණ ගැෙනවාම අස්ථාවද න බුදුරජාන් වහසේ කතා බහ කළ වැැඳල කරල යනවා. හැබැයි සමහර වෙලාට බුදුරජාණන් වහසේ ගැන ගිහිලා වැරදි විදිහටත් හිතන. එහෙම හිතපු ගමන් බැරිවෙලාවත් වැරදියක් කියපු ගමන් මල්ලි කාදේවී බොහම සද්ධාවන්ත බිසවක් හිටිය. මල්ලිකාදේවි කියයවා හාහා රජතුමා හෙම කියන්න එපා බුදුරජාණන් වහන්සේ කාන්තිං අරහන් සම්මා සම්බුද්ධයි විජජාචන්න සම්පන්නයි සුගත ලෝක විදු අනත්තුරෝ පොඩිස දම්ම සාාරති රජතුමා හිත පහද වන්නකළ රජ්ජුරුවන්ම නිරදි කරන් එෙතකොට බලන්න ඒ වගේ කොසොල් රජ්ජුරෝ බුදුහාමුදුරෝ බුදුවෙලා අවුරුදු හතලිස් පහයි වැඩහිටිය ඒ අවුරුදු හතලිස් පහෙන් අවුරුදු විසි පහක්ම වැඩ හිඳලතිනෙ සැවත්නුවර එතකොට ජීවිතයේ වැඩිම කාලයක් බුදු වෙලා වැඩහිටිය සැවත්නුවර ඒ අවුරුදු විසි පහෙෙන් වස්කාල දහනමයක් ජේත වනාරාමි වස්කාලහයක් පූර්වාරාමි සැවැත්නුවර තමයි කොසල් රජ්ජුරු පාලකය. එතකොට රජ්ජුරුවන්ගේ ජීවිතයේ වැඩිපුරම බුදුහාමුදුරුවන්ගේ ඇසුරු කරන්න ලැබුණ කොසොල් රජ්ජරුවන්. රජ්ජුරුවන්ටම කියපු බණ ගොඩක්තියනවා. කෝසල සංයුක්තේ කියලා දේශන ගොඩක් තින රජරුවම බුදුහාමුදුරුව මුණ ැන් නැවිල්ල අහපු කාරණාවට බුදුහාමුදුරුව විස්තර කරපු ධර්මකාරණ. එහෙම වනාට රජ්ජුරුවන්ගේ සද්ධහායවත් හරියට පිහිටන්න බැරි වුනා. දවසක් බුදුරජාණන් වහන්සේක රජුරු ඇවිල්ල කතා කර කර ඉන්නකොට එතනින් යනවා නිගන්ටයෝ කීප දෙන වෙන තවසටිකක් යනෝ උපන් ඇඳබෙන් යන නිගන්ටයෝ කීපද. බුදුහාන්දුර එක කතා කර හිට ම් රජ්ජර එක පාට නැකිටල ඒ පැත්තරට හැරලා ඔලුව නමල බෝහම ගරු කරලා වැද. වැඳලා බුදුරජාණන් වහන්සගේෙන් අහනෝ ශමීණි අරගිය තාපසය කීප දෙෙන ඔබහන්සේට වඩා වයවූරදයි. බහන්සිට වඩා වයිසිං වැඩි මහල් ඇයි උබහන්ේ අයට ගරු කරී නැති කියලාන. එතකොට හිතන්නකො රජාගේ මුොලේ කොඳ කියනන බුදු ආන්දරුව ඇසරු කරත් බණහන්නනාවත් මොලත් ඉබද කියලා බලන්නගන. ඉතින් හනේ මැරුණේ කාත් කවරුත් නැතුව අම්බලමක මැරුණේ. රජකාන්කරත් කොසල් රජරුව මැරුණේ කාත් කවුරුට නැතු අම්බලමක විඩෝඩව කුමාරයා තමන්ගේ කුමාරය රාජ්‍ය පැහැර ගනී කියෙන බයිට පැල්ලා ගිහිල්ලා. ධර අම්බලමක වෙවල්ල වෙවුල්ල රාත්‍රී කවරුත් නැතු මැ ලගිය. එතකොට පින් නැති කෙනට බුදුහාදුරු මුණ ගැහුුණත් ඇසුරු කරන්න ලැබුණත් බුදුරජාණන් වහන්සෝක ලස්සන ගාථාවකින් පෙන්ෙනුනා මහණෙන පින තියෙන කෙනා සත්පුරු සයා නුවන තියෙන කෙනා හරියට දිවක් වගේ කියන. දිවට හොද්දෙ රස දිවේ තිබ ගම හොදට හොද රස දිවට දැනෙනවා කිය. හැබැයි. නුවන නැති කෙන හරියට හැන්ද වගේ කියවා. හැන්ද කොච්චර හොද දෙම දාලා හැඳිගගා හිටියත් හැන්දට දැයි නොද රස නෑනනේ හොද දෙම දාගෙන හැන්ද ඒකෙම දාලා තිබ්බත් හැන්දට දරස දැනන්න හොදේ රස දැනින්න හැන්දට හැබැයි දිවට දිවාගේ අන්තන් තිබ්බගම රස දැනින්. ඒ වගේ තමයි පොඩඩි වෙලාවක් ප්‍රඥාවන්ත කෙනා නුවනැති කෙනා පුංචි වෙලාවක් සත්පුරු සේ කැසුරු කර. ඒ හැනින් ධර්මය තේරුම් අරගෙන සත්පුරු සය වටහාගෙන ධර්මය කරා යනු. නමුත් බාලයා යාාවජීවන් පිච්චේ බාලෝ පණ්ඩිතම් පෛරු පාසති. ජීවිත කාලෙම නුවනැති කෙන කැසුරු කරත් බාලයට ඒක තේරෙන් නෑ කියිය. ධර්මය තේරුම් ගන්න බෑකෙන එක හරියට හොද්ද දෙදාපු හැන්ද වගේකින්.